ෙම දවස්ේ උුම පොත් බට කියන අයිටන්ට්‍රවතය සමගෙන් මම නිේශ චමත් සංකල්පර. මම තාරිකාම් හිරුවන් ගැේ පතම නවධානය පදාන ප්‍රෘතිී සිරස් තලවෙත. මත් වුවතුරෙන් දරුවන් ගලවා ගැනීමේ මෙහෙයුම ඇවේ. ශ්‍රී ලංකාබ ඉන්දී සාකරයේ කේන්ද්‍රස්ථානය කරනවා අගම දිකියයි දැඩිස්තුමකින් අනිුවන්ට ඇය විසිහතරින් වන්ති. ද්‍රව්‍ය ජාවාරම හතුවෙන් අධිකරණයෙන් මරණය දඩනියම ව දඩුවම්ලබමින් සිටියදේත්. පුළල්ලෙස මදරාවව්‍ය ජාර්රමට සම්බන් වන සිරකරුවන්ට මරණය දඩනය ලබාදීමට තම අත්සනයොදන බව ජනාධතිපත මෛත්‍රී පාල සිරිසේනමැතුමා පවසනවා. ජනත් තුමාම මදහස් පල කේ මහනුව ගැටමේකුඩගනේ පැවති මතට එරෙහිව පාසලින් ජාවයක් වැඩසතහනට එක්වෙමින්. හල් දුව ද්‍රව දුරෙන් ගලාවාගනීම සඳහ ජාතික මද්‍ර නිවාරණ වැඩසට හට සමගමීව. අධ්‍යහපනමාත්‍යංශය හා මද්‍රවේ නිවාරණ ජනාධීපතිකාරයසාදන බලකායෙක් දීප්‍යප්තව මතටේ එෙහි පාසලෙන් ජවයක් වැඩසටහන ක්‍රියාවට නන් වෙනවා මහනුවර ගැටමබේ ක්‍රඩාන්ගනයේදී අද පවැත්වනේ එහි මාරම්භක ඩසටහැයි. ලංකාවේ මද්‍රව්‍ය ජවාරම්කරුවන් සෑහන පිරිසක්ඉන්නව මද්‍රව නිසා වැරදිකරුවන් වෙලා මරණී දඩන නියම එච්චා ඉවාහිර. ඒ මරනිය දඩන නියමච්ාය හිල්රගෙතරඉඳලා. ද්‍රව ජාරම් කර රටේ මන්ද්‍රවබේදරවා. ඒනිසා මමඒයේ ඇමතිබන් ලෙට මම යෝජනා කලා ෞ්ධෙක්විදියට ඒ පිළිබඳව පොහෝ වාදවිවාදතියෙන්න්න පුළුවන්. නමුත් මරණිය දන්ඩනය දීම සඳහා. සංල යුත්තේ ධපතිවරයා ම හිතනවා ම පවක් කරගන්න නැහැ කියලා මුළු සමාජයට රට එට ෝපදින දරුවන්න වෙනුවෙන්. ඒඒ හවස්සෙනකොට අධිකරණ අමාත්‍යංශයෙන් ඉල්ලා සිටිය මද්‍රව්ව නිසා මරණය දන්ඩනට නියම ව. ඒ එසේ මරණිය දඩ නියමවීමෙන් පසුවත් කුණුල් ලෙස මහා මද්‍රව්‍ය ජාවාරම් කරන මරණය දඩ නියමේ විච්චවනට මරණය දඩ දීමට මම මගේ අස්සන යොද්වායි කියනකවන් කියන්න ඕෝන එහෙම නැතුව. දන්න ැයි කියලිට පේනවා. දඩුවම් අදිිබාව පේනවා අපේ හාමුදුරුවෝ පූදකතුමාලා උදේවා බණ කියනව ධර්ම දේශනා කරනවා අනුසාසනාකර. මේ තරම් බනාහන රටත්. මේ තරම් බණ කියන රට ලෝකේ නැහැ නොමුත් නරක් වෙන වනම් ඒට අශ තීන්දු තීරණ ගතත්තු වෙනවා. පපුගගේ අවරුත් තුනහමාරය කාලේ තුල මනිීමේරුම් ස්ත්‍රී දෂණ අඩුවෙලාති වෙනවා. නොත් මාධ්‍යය ලොකුවට පෙන්න්නපුවාම ඊට. විරෝධී දේශපලක් යොත් හයිියෙන් සදධ්‍යයක්ත් දාලා ය ගැන කතා කරන. අද තිබෙන අභියෝග වල්ලදි මේ සිදුවෙන ඉස්ත්‍රී දෂණ වලින් වැඩි ප්‍රමාණයක් සමාජ වේ අඩ විහරහා සිදුවෙන සිදුවී. මද්‍රව්්‍යත් සමාජ වෙප් අඩවිත් බොහෝ සම්බන්ධකන්තිබෙර. දරුවන්ගේ ආරක්ෂාව ුරක්ෂතභාව පිබඳ ප්‍රශ්නේදී ඔපබෙන් ඉල්ලා සිටිනවා මේ වැඩසටහන දිගට ගෙනියා මේ වැඩසටහන සාර්ය කරන්න සෑම කෙනෙක්ම එක්වන්න කියාමා ඉල්ලා සිටිනවා. දැ නිවාන ත පිල් ේ තකත්ව වෙන් ුවිශේෂී දායකත්වයක් සැෙ රාජ නිලධහර ඇගේෙම ක්කමින්, සමාන හා තිලෙෙන ප්‍රානයද මෙහිී ජනාධිපතිතු ති සිදු කරව . පෙදදි වද පට පිකා එක ඉදිරි ටතු වුවෙන් ප ක්ෂවික්ක මුදලක් ශ විද්‍යල උපොලපති මහාචර උප සානා මහතාවත ප්‍රධාන කිරීමද ජනාධිපතිතු සිදු කළ. ගම හදාගම ග්‍රමී මද්‍රව වාරණ වැඩසධහනයටතේ, ග්‍රහමසයාවසම් එ දහස්ස එකසි අසු අටක නෝජතින්. හයිදහසකට වැඩි පිරිසක් මෙම අස්ථාව ට එක් පසිටිය. නීතී කොත්තර තිබුණත් අපේ පවල් සංස්ථාව හරියට සකස්කර ගන්නවනං මේ ඕදුරන් නැතිකිරීමට විශාලරුලක්වා. අනිම මේ අවස්ථාවද අතිකර ජනාතිපත්තුමාගේ වැඩපිලේට අපි සහයෝග දෙන්නේ කොමද කියලා අපි හදවතට්තුු කල්ල අපි බලන්න ඕන්න. සිගලත් පැකැත්වල තිබෙන සයට අසූක් ඒ අවධානම සඳහන් කරන වශන සඳහන් කළ යුතුයි කියන නීතිය ගෙනාවේ. දේශීය විදේශය සියලුම. සමාගම්වලින් ලැබුණු ඒ මහා අබියෝගවලට මුහුණ දෙමින් කියන එක අපි සීපත් කරන්න ටන මේලා ගරු ජනතිපතුන වැට වැඩසටන රැ ග්ඩුවනේ වැඩසට රකගඩ බැරිවෙන එක විශෂ දේශ පහල යුද නිසා ම කියන්න බොර ප්‍රචාරයක තුනක් යෙන එකක් තමයි අයෝ ජනප්‍රියන ෑනෙ වූගාම සන්දහම්පෙන්න්නේ ඒනිසා පරිසන්ෙන් ෝට වට වැඩේ වැඩබඳදිින් දෙපා කියල්. මේක හිතපු ජනාධිපති තුමියන්ට කිව්වා ජනාධිපති තුමන් ලට කිව්වා වෙන වෙන අයට කිව්වා දැන්නම් හරියට කාල හරි ඔබතුමාල්ට මේ. මෙවැනි විශිෂ්ට වැඩසටහන අද සමාජය ඉතිරයට ගෙනෙෙන්නට අතිකරුච්චනාතිපතිතුමනනි ඔබතුමන්ට හැකිවීම අපට සතුටට කරුණාව. මේ අතර මද්‍රව්‍ය ජවාරම වැැඩ පැවැත්වීම සඳහා ත්‍රවිධ හමුදාවල සක්‍රිය දායකත්වය ලබා ගැනීමට නියමිතයි. ඒ සඳහා යම් නිශ්ිත කාලයකට නීටිපතිවරයා නිර්දේශ කළ ඇැම් බලතල පැවරණ පරදිී මද්‍රෝවිය පාලනය පිළිබඳ විශේෂ විදිිවිධාන පනතකං කෙටුම් පත් කෙරෙනනවා. ඒ සඳහා කැබිණට් අனுුමැතිය හිම වූ බව අමාත්‍යය ගන්ත කරුණාතිෙකම හතා පවසෙනවා. මද්‍රව්‍ය ජාාවරම සාර්ථකෝ මැට පැවත්වීම සඳහා යම් නිෂ්චිත කාලයකට ත්‍රවිධ හමුදාවේ සක්‍රිය දායකප එෙළබාගනීමට මද්‍රව්‍ය පාලනය මද ේෂ විධහන පනත්ක්ඇතුම් පත්කිරීමට. ආරක්ෂ මාත්‍යතුමා වශයෙන්න අතිකර ජධීපති මෛත්‍රීපල සිරිසේන මතිතතු මත්හහා. රාජ පරිපාල්න හා කළමනා කරන සහනීතිය සාමය පිරිිබඳ මාත්‍යය රංජිප මත්තුම් බන්ඩාර මැතිතුමා ඉදිරිපත් කරපු, ඒකා බදධ යෝජනාවත් ඇමැති මණඩලේ අනුවමත කළලා. ත්‍රි දිස් ්‍රක් මහා සම්වර්දන සැස් මහර ශ්‍රී ලංකාව ඉන්දියෙන් සාගරයේ ේ ද්‍රස්ානය බවට පත්කිරීම ඇරම බව අග ලා මාත්‍යය ප්‍රනිල් වික්‍රම සිංගමහතා ප්‍රකාශ කලා. නද ක් ර්දන ැල ාධම පෙනුවව ලේ හමන්තර ප ති ත්වේදී ගමතවයාම බවකයා සිටිය.. ශ್්‍රී ලංකාවේ ටහිර නැකිිනිහි ආර්ථක තීර පදනම්කර ගනිමින් ත්‍රි නාමලේ දක්වා සංවරදනටයුතුසිදු කරෙනවා. නොවර සිට ්‍රිුණනාමලේ දක්වා මහමාර්කයේ දිකිරීමටත් ආසියා සංවරදන බැංකබේ අදහර හිබි වනප. ඉදිරි වසර දහයි සහ පාහලවකාලේ සහ ශ්‍රීලංකාවට අවශ්‍ය සැසම් ත්‍රිුණාමල සංවර්ධන සැස්මට ඇතුනත්වේති බැනා එම සවර්ධන සැස්සම භහරතම අවස්ථාවේදී වැඩදුරටත් අදහස් තැක්වවා ්‍රමත්තව රාක කියාටේ සංවර්ධන වැඩපිළිවෙේදී රටයි කිසිදු ප්‍රදේශක් අමතක කරන්නේ නැති බවයි. අද තිරිකුණනාාමලේ මහ සැලැස්ම බාරදීමෙන් ලංකාව ඉන්දියන් සාග්‍රේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ පැලසුමුත් සම්පූර්ණ වෙනවා. අතීතයේ ලංකාව ඉන්දියන් සාග්‍රයේ කේන්ද්‍රස්ථානි නැද්දි බටහිරත් නැගෙනහිරත් වරයවල් ගණනාවක් තොටපොව ගණනාවක් දියුණුනා අද. ඉන්දියන් සාග්‍රයේ ආර්ථිකංවාර්ධනය සමඟ වර්තමාන අවධානු මලාතියෙන්නේෙ කොළඹටත් බටහිරවාරයටත් ඒවාගේ මැතිවෙන්ට යන හම්බන්තවට තිීන ගෞරුදු විස්සේදී ංගාල ොක්ක විශාල දියුණුව ඇතිවෙන්වා.ඒ අවස්ථාවේදී නැගනීර දොරටුව හටියට තමයි තෙරුුණා මලේ සලකන්න තිබෙන්නේ. දෙදස් පහළවේ මෛත්‍රපාල සිරිසේන ජනා්‍ය ප්‍රධානව මේ ආණ්ඩුව බලේටයි මුළු රටම දියුණු කර. මූලික ආරම්භ කරේ බස්නාහිර දියුණු රටේ දියුණ තියන එතන ඒවාගේම එකතකින් අම්න්තර දක්වා. වෙල්ල බට තීරුව දියුණු කරන්න දෙවනුව මහනුවට දක්වා තේතරත් දියුණු කරන්නට අපි ක්‍රියා කරන්න ගමක්. අනික් ප්‍රදේශ අමතකකරේ නෑ. විශේෂ ආතියානු සංවර්ධන බැක්කුවෙන් අපි ලබාදුන්නේ වාර්තාවන්ුව බට හිර නැග හි ආර්ථික තීරවානුව තිරුුණා මලේ වෙනක මේ දියුණු ඇති කරන්න නුවර ඉඳන් තිරපුණනා මලටේ මහමාර්ගය ඇති කරන්න ඒක්කම සබ ජුරන් සැලස්මෙන් තිරුුණා මලේ දියුණු මෙතැන් ඇති වෙලා තියෙන. එ ඊ ළඟ අවුරුදු දහයට පහලෝට ලංකාවටවා සැලස්මොල් මෙතන ා දීලා තිබෙන්නේ එ ක්‍රියාත්ම කිරීමෙන් අපි නිිතුරාතයනීට පස්සේ යාපනය ප්‍රදේශයේ දියුණත් පමයි රටේ අනික් ප්‍රදේශයේ දියුණන්න මේැසුම්මුලින් ක්‍රියාත්ම කරගෙනයන්න. විපක්ෂනායික ආර් සම්බන්ධන් අවත්‍යවරන් වන පාටලි චම්පික රනවක බලික් සමර වික්‍රමයන හත්තුරුන් ඇැතු පෙරිසක් මෙමවස්තාවට එක්ව සිටියා කොළඹ ප්‍රදේශය කිහිපයක් අරහා හමාගේ තදසුලගින් හානිකෝ නිවාස වෙනුවෙන් වන්දි ලබාදීම ආරම්භ කරුණා. ඒ අමාත්‍ය දුමින්ද දිසානායක මහත්තාගේ ප්‍රදධානත්වේ. දැඩි සුළඟින් දෙහිවල හා රත්මලානියන ප්‍රාදේශියල්ලේකම් කොට්ටහසවල නිවාස සේකට අධික සං්‍යාවකට හානි සිදුව තිබෙනවා. අමාත්‍ය දුමින්ද දිසානායයික මහතා මෙම ප්‍රදේශවලට කොස් සිදුව ඇති ආපදාවන් නිරීක්‍ෂණය කළා. එවෙන්ම හානි වූ නිවාස වෙනුවෙන් වන්දි ලෙස අත්තිිකාරම් මුදල් ලබාදීමටද අමාත්‍යවරයාාපිය වරගත්තා. අද පාන්දර ඇතිවෙච්ච දැඩි සුලංතත්වනි මේ ප්‍රේශය විේෂ හෝමාගම ප්‍රදේශය ගෙවල් එකය හතලයක් පමණ ලබාන වෙලාති යන. ඒවගේ ද උදේ අපි ගල් කිස්සත් දෙෙහිවලත්රින් ප්‍රදේශවල වන්දිග බිම්ර අලාබාන පතච් ෙවල් සහ ලබදන වදදි මුදල ලි ර හදහ දක් අද වාසරට බදනවා යාගගේ ප්‍රදේශයලයකම් තුමාල තුමයා තා මත් හ්නම මටිකට ඇසමතුරට හම සම්පර්න වන්දිමුු ලිදන්න ඇසිකරනවා. මෙ අතර අමාත්‍යවරයා මීගොට ප්‍රදේශයේද සංචාරය කරමින් දැඩි සුලගින් හානිවූ නිවස පරීක්ෂා කලා. නිලදහරින් පිරිසක් ද මෙමවස්ථාවට එක්ව සිටියා. රටක් ආර්ථික වශයෙන් ශක්තිමත්වීමට නම් එරට ්‍යවසායක ප්‍රජාව ශක්තිමත්වීම වැදකත් සාතකයක්. වත්මාන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරව ව්‍යෝසායකයන් දිරිගැ නිින හාහ මෙන්ම ග්‍රාමියය ජනතාවගේ ආර්ථකය නග සිටුවීමට ක්‍රියාමාර්ක රැසක් කනු ලබවා. පයි ්‍ර ලංකා වසයක පරාදිසිය හඳුවාදන ලැබවේ එහි එක් පිවරක් ලෙසයි. මීට අමතරව ගම්පෙලිය සහ ග්‍රාම ශක්ති වැස හන්ද ක්‍රියාව් න්වේ ඇතේ ග්‍රාමිය ර්ථිකය හිල් ලන්වීම අරමුණු කරගනමින් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යවසායක පාදිසිය වැටසහන අර්තේ ඇරැම නයෝ ක්‍රමය ක්‍රාත්මකර ඇතේ රාජ වි විද්‍යාල තු පිසව වව. රජ්‍යවිශවිද්‍යාල පදතිෙන් පදිලබාගන්න උපා ධහරන්ගෙන් වැඩ පිරිසක් රජයේ රැක අවස්ථ බලාපරත්තුවීම හේතුව, එමඉල්ලීම් ඉටුකිරීමට යාේදී රජ්‍ය අශය අනවශලස පුරල් වී පලදාාෛත්වය පාල කස්තිමෙනවා. මෙම තත්ව සැලකිල්ලට ගනමින් නවක උපාදිධහරින් ්‍යාරික ශේත්‍රයට යොමකරලීමේ අදහසින් මෙම නයෝජන ක්‍රමය ක්‍රාත්නකයි. ඒයනුව පිළිකත් විශ්වවිද්‍යාලයකින් උපාධයක් සම්පූර්ණ කර ඇති වයිස අෞුදු තිස් පහට අඩු උපාධ ධහරින් සඳහා මෙම නයලබාගත හැකිවනවා ක්‍රියාත්මන් කරන්නේ අපනෑන සංවර්ධන මණඩලේ හරහායි. නවක උපදි දහරෙන්ට බැංකු හරහානක් ලබාගැනීමේදී මහුණදීමටද වන ප්‍රාන අභියෝගයක් වන ඇපසුරකුම්කරුවන් මෙම නායක්‍රමේදී අවශ්‍ය නොමොනු ඇති. මේ අයටතේ උපාධ දහරෙන්ට ලබාදන නෑසඳහා රජය ඇපආවරණයක් ලබාදන බැවි, මූල්ල්‍ය ප්‍රවාහය මත පදනම්ම බැංකු වලින් නයි ලබාද යුතුවවා. එයටත එක් උපාදිරෙකට ලාග හැකි පරිමණය මුදල රුපියල් ිලියන එකයි තශම පහක්. ලි හිත යක් ලස ්‍ර ත් වනීමම අය ආපස්සුගවීමේ කාලය වසර හතක්. එහිදී සයට දුලහක්වන සාම්ප්‍රතායික පොලි අනපාතය අදාළ බැංකුව වෙත රජයගව නුල බනවා. මෙම ඇරම නයෝජනක්‍රමේ අර්තේ රජ්‍ය බැංකවවෙතිෙන් ලබගන්නා අයසනහ පොලි සසානාධාරගවීමට නිදස්හ අට වසරට රජය වෙන්කර ඇති මුොදල රප ල් ලියන විසි පහක් එන්ටපයි ලංකා ්‍යවස යික පරාදිසේ නයෝජනා ක්‍රමී තවත්තුරතුරු ඔබවෙැතගෙන එඒමට අප සූදානම්. மரகம நகர சභவட்ட மோட்டசைக்கலிய ல குனின் தார்ாங்ககரதேீ பவா நாகிரிக்க மாந்தரியவரம்லு கட்டிவுத்து கிம, நொசதுசுபவட்ட பிரகாஷக்கனச இல்லல்லா கொழுுகல மதிவர் பெற்சு வவாகிட்ட கனීම கொழும மகாதிக்கரணய தீரனேக்கலாம்.

്ാ്ാ ുത സ ് ുത നു് ത് ത് താ ുകത ്ാ്ാാ ന തികര് ത ുകത മാ ് അതനോക നത്ത വരാ ്യ ശ് അത ്ി് ക ക ന ് ത ാതു െ സത് താ ് സാ വ പ്ു ാ വെ ത് ത് കന സ ത ത് പലകര വ. ද ක් ് හ ්‍රධහන දාහ හ സු ස യ ර ක්ෂ ඳ රു . ക න්නේ. ෙට රමයක් දැ . නැවදත් ්‍රවෘති. ්‍ර න් ස ම සහ න් කර සිංහ හතායායටයේ සිට ේදරන් තුන් න. රජ රී පැෑ අට ඉක්මවා සෑමදිනකම පැය පහලවකට අසන්න කාලයක් අති කාල දීම ලබගන ඇති බව අ හෙල බ ව ය සන්දය පත් ල ජනතප ති හම ක්ෂ වස් ාව හෙලබුනා. ොිසමහමුවේ අදසාක්ෂිලබා දුන්නන්නේ ශ්‍රු ලංකන් ගුවන්සමාගම යතනි කළේ කම්වරියක වන டලරන් තිකුමාார் මහත්මියයි. ප දේවප්‍රිය ලක්මාල් කුරේ සහ සුදත් රනසිහන රියදුරන් තුන්දෙනගේ අතිකාල දීමනා පිළිබඳ ලිපිගුණු කොමිස මහමේ අදයිතිරි පත්කෙරුණා. මානව සම්පත් කල්මනා කරන අංශුවය කළ විමසීමකදී මොන් තුන්දනා නිාන්ත වික්‍රමසිංහ හතායටතේ සේවයට පත්කළ රියතුරන් බවට ප්‍රකාශ කළ බවයි තරකුමාර් මහත්මිය කිය සිටියේ. එයනුවද දහස් එොල්හ වසේ අප්‍රේල් මාසේ සිට. දහස් පහළව වසර පෙබරවාරි දක්වා, සෑම මාසේකම අතිකාල හා වැටු පිළිබඳ වාර්තා පරික්ෂා කරුණා. ඇතැම් මාසවල ලබාදී ඇති අතිකාලදීමනනා පිළිබඳ මතබේදාාත්නක තත්වයක්ද ඇතිව වුණ. ස්ටෘලංකන් ගුවන් සමාගමේ හිටපු සබහපතිවරයාගේ කාරි මණ්ඩලේ සඳහා, දෙදහස් අටවසරසිට තිදහස් පහළ වසර දක්වා ගෙවා ඇති සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියක්තිකයන්ගේ බහර අරමුදල සම්බන්ධ लेඛනද, திருකුමාර් මහත්මිය කොමිසම වෙතයිදිරි පත්කලා. දෙදහස් දහත්න වසර වන විට රුපියල් ලියනේකට වැඩි අතිකාල මුදලක්කා රුපියාල් ලියන තුනකට වැඩි වැටු පකුං හිටපු සභහපතිවරයාගේ කාර් ම්ඩලේවෙත ලබාදී ඇති බවයි කොමිසමහමයේ හෙ ිවුණේ මෙම කාරය මණ්ඩලේට සභපතිවරයා සමග කම්වරියන් දෙදනෙකු පමනකං ඇතුළත්වන බවතින් රියතුරන් සඳහා ගවා ඇි වැටුකුම් මීට අදාල වන්නේ දයි තමා නොදන්න බවත්න් තිරකුමාර් මහත්මිය කොමිස මහමුවේ කිය සිටියා දෙදහසෙොල් හා වසරේ පළුම්වනදා සිට දෙදහස්දා හතර වසරේ දෙෙසම්බර්තිස් එක් වන දාදක්වාකාලේ அமெரிக்காඩො පනස් අට දහස්තුන්සේ විසි පහකං විදේශ ගමන් හෝටල් ගාස්තු ආහාර දුරකතන ගාස්තු හා වෙනත් වියදම් සම්බන්ධෙන් வைකර ඇති බව කොமிසමහமு හෙළக்கරருணා. வසර துணකට පசු මෙරට இந்தன மிலගனන් சංශோධනය කිරීමට රஜ்ய ஈிய வரගත්තා. දෙදහ දහසய වසரே සිට லோக்க வலந்துபலே இந்தன බரலேேக்கமில அமெரிக்கா டொலர் த்தலி එකின் இகலக்கியது, රජය එහි බර දරා ගනිමින් තවතුරට අත්න් සහන්න මිලටම ඉන්දන අලිවි කරනවා. පසුකේ රජී සමී අධික මෙලකණන් වලට ඉදන අලවි කළද වත්මන් රචේ බලයට පත්වමත් සමඟ ජනතාවට සහන සලසමින් වහම ඉන්දන මිල අඩු කලා. දෙ දහස් පහළ වසරේ ජනවාරි විසිද්ධ වනදා සිට මෙම සහනේ ක්‍රියාත්මකයි. දෙදහස් දහත්තුන වසරේදී පෙට්‍ර ලිටරයක් කලවි කෙරුණේ රොපියල් එකේ හැට දෙකටයි. එෙත් දෙදහස් පහල වසරේ වත්මන් රචේ බලහිට පත්වීමත් සමඟ පෙට්‍ර ලටරයක් රොපියාල් එකසිය දහතදක්වා අඩු කළේ එක් ලීටරයින් රොපියල් හතලිස් පහක සහනයක් ජනතාවට ලපාතිමින්. එෙන්ම දෙදහස් දහතන වසරේ රොපියල් එකසේ එකොළහකට අලවි කළ ඩේසල් ලටරයක් රපියල් දහසයක් අඩු කරමින් රොපියල් අනු පහක මිකට අලවි කිරීමට වත්මන් රජය පීවරකත්තා. රජම වැනි සහන ලබාතුන්නේ ඉන්දන නිෂ්පාදන පිරිබය ඉහලයමින් පවැත්ති යුකකයි ක් අනු දෙක බර්ගේ පෙට්‍රල්ලටරේක නිෂ්පාදන පිරිබය, රුපියල් එක සසි තිස්තකයි ශතතිස් හතක් වුවද, රචේ රුපියල් පහලවක දලපාඩුවක් ලබමින් මෙතෙක් ජනතාවට පෙට්‍රල් ලපා තුන්නා. එමෙන්ම ඩේසල් ලීටරයක්ක් සඳහා නි්පාධන පිරිවය රුපියල් එක සී තිස් පහක්වුවද එක් ලීටයකින් රුපියල් හතලිහික දලපාඩුවක් ලබමින්. රචේ ඩීසල් අලවි කළේ ජනතාවට සහනයක් ලබාදීම සඳහායි. මේ පෙට්‍රල්සා භූමිටල් ිසල් වැඩිවෙන්න අවුරුත් තුනක පස්සෙ. අවරත් උනත් ජනකන් අපි තිවුණ මිල අඩු කර විශාල ප්‍රමාණය. අද කරන වැඩිවීමෙන් තමයි එදා තිවුණ මිලට වඩා වැඩිවෙන්. ඒවර වැඩි කරහමත් ඒ මිල තිවන්නේ නිදස් පහල මිලට වඩා අඩුවට රචී මෙසේ පාඩු ලබබින් ජනතාවට ඉන්දන් අලිවි කරන්නේ ලෝක වෙලඳ පුලේ ොරතෙල් මිල ඉහලයමින් පවතින් අවධියකයි දෙදහස් පහළ වසරේ බොරතෙල් බැරලේකම් මිල ඇමෙරිකාඩොල හතලස් නොවැයි ෂත හතලිස් නවයක් වනා බෙවසරේ මාර්තු මාසය වනවිට ඒ ඩො හැට තුනයි ශතහතක් දක්වා ඉහ ොකස්ති වෙනවා වත්මන් රචීය සහනතාහි ලෙස ඉඳන අලිවි කලද ලොක වෙළඳපොලේ ඉන්දන ිල එහළයාම හා පසුගේ රචේ බාකත් දවැන්ත යි මුතල්ක ීමට සිදුවීම හේතුවෙන් ඉන්දල මිනකරන්වල සුළු සංශෝතනයක් ඊය සිද පොනාා. එහෙත්තෙම සංශෝධනද සිදු කළේ ෙෂශ්චිත ක්‍රමවේදකට අනුබයි. එනම් ලොක වෙලඳොලේ ඉදන මිල එහළ පහලයාම් වලදී වාසිය ජනතාවට සැලසෙන අයරින් සකස් කළ බෙලසූත්‍රය අනුකමනය කිරීමෙන්. ර්ිකවි්‍ය දැනුමැති බහෝ දෙනා, ිලසූත්‍රය අනුකමනී කිරීම ක්‍රමපේදේ අගේ කරනවා. මේ වැඩි කිරීම කරුල් ලබන්නේ මිලසූත්‍රයකට අනුව. එවැනි මිලසූත්‍රයක් තිබිය යුතුයි. එකක සාධාර මිලසූත්‍රයක් විය යුතුයි. එවැ නැක් මගින් අත්තනෝ මතිකව ඉන්දන මිල වරින්වර තමන්ට වාසිදාගයකව වෙනස් කරලා පාරිභූඛයාට බරපැටවීමක් කරන්න පුළුවන්කමක් නෑ. වෙෙලඳපොලි තීර්ණ වෙච්චි මිලකට තමයි හැමෝම කටයුතු ක යුතුතිේ ෝක වෙල පොල. ඉදන මිල ගණන් වලට අමතරව රුපියලේ අගය. අඩුවී මත් මේකට සෑහෙන බලපෑමක් කරනවා. කෘෂිකර්මාන්තයේ අංශ රසක ප්‍රවර්ධනය වෙනුවෙන් වැව් දහසක් ගම් හසක් පති සංර්ධය කිරීමේ දැන්ත වැඩ පිළිවල හැට ආරම්භ කරනවා. මෙය ක්‍රාත්ම කරන්නේ අපි බවලයි අපි කරන්නේ කෘෂිකර්ම සංවර්ධන සැස්ම අර්ථේ ක්‍රියාපමක ව්‍යාපෘතිද්දහ අටෙන් ප්‍රධනව්‍යපෘතියක් ලෙස. ජී තවත්ංවර්තන වැඩ පිළිවෙලක් යථර්ථයක් බවට පත් කරමින් වැව් දහසක් ගම් දහසක් වැඩ පිළිවෙල නික වැරටය මහකිරි உள்ளල ගල්කඩවල වැවතාුල්ෙන් ආරභ කරනවා. මෙම වසර තුළ වැව්දහසක් සහ එයා ශ්‍රිතව ඇති ගම්මාන දහසක් ප්‍රතිසංස්කරණය කිරීම වැඩපිළිවෙේ අරමුණයි. දැනට ඇති සංඛාලයකනවලට අනුව රට තුළ ඇති සුළු වාරිමාර්ග යෝජනා ක්‍රම සං්‍යාව තිස්සත් දහස් නමසය විසියාටක්. ඉන් ොස් දහස් පන්සිීයක් ප්‍රතිසංස්කරනය සඳහා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. මේවන විට ඇහරදමා ඇති වැවසංඛ්‍යාව දෙදහස් පනස්පාක්ලෙස ගණනයකර ඇති අතර අමුණු එක්දහස් පන්සිය හැත්ත අටක් ද අතහැර දමා ඇති බවවාර්තාාවනවා. මෙම අතහැර දමා ඇති වැව්වමුණු සියල්ල ඉදිරි වසර තුන තුළ ප්‍රති සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතිය අරමුණයි. සඳහා රජය වෙන් කර ඇතිමුදල රුපියල් මිියනව දහසක්. පලමු අධිේදී වැව් තුන්සිය හැත්තාවක් සංවර්ධනය කිරීම සැලසුමයි. දැනට විදිමත් ජලපහසුගම් නොමැතිවීම මෙන්ම ජනතාවගේ උනන්දුව අඩුවීම මත පුරන්ව ඇති කුමරු ප්‍රමාණය අක්කර එක්ක්ෂතිස් දහස් අට සිය හැට හතරක් රතු නිවේදන නිකුත් කිරීම හේතුවෙන් කුමරු අක්කර පහළොස් දහස් පනස් අටක් වගා කිරීමට පියවරගෙන තිබෙනවා. වැව් දහසක් ගම් දහසක් දැවන්ත ව්‍යාපෘති ඔස්සේ එම සියලු පුරන් කුමරු අස්වැදීමට. හැකිවීමතුළින් කෘෂயாார்ර්ථිකයේ නව ප්‍රෝධයක් සිදුවනු ඇති පාතාල කල්ල ශක්ති මත්වී ඇේ වර්த்தමமானන බව පார்ලෙන්න්තු මන්त्र්‍ර මල් රවංශ මහතා प्र්‍රකාශखළ එහතු එදා පාතාලය බිහි කළले සහ රජකරවෝයේ පැවති රජයේ නාකන් බව ඔුන්ට අමතක වී තිබෙන බවයි ජාතික ෘතියवेේදීන්ගේ පිරමුණ සහදශபாලඥයිෙන් පෙන් පතින්නේ රජ ක් ත්තු සංකරපු පාතාල කල් ಿ තමයි නව ಾలు සා දා නಗ ක් ෑ ීති ರ ತ್ ක ರරග ಲತී. प जा मा ो राज प राज प, पव दे पाता और , रावा ौ भी सं . ඔ . කාले प विदेश काता ष स्वापूर्ष गा वि का. वष सी सबदि. म् चा . ති දර ක්ෂ හ ස් ල ප ම ග මල් පහ ම දන හ ද මත් පස ත්වයක් ද ග ප දක් ඒ ැ දර ක් ල දේ ාල පාල ොක රන මන් පිල් යාල දේශාල් ප්‍රහයට ගේන උසගල විශෂයෙන්ම කරන උප . පටගත් නැග ඉට මහයිමතිවරයා ඒයින් පස ගාතන කිරිමක් සම්බන්දෙන් බඳගව සිත්න මේ ැරයන් දේශපාලනට නල්ලා රට මර දේශාලනේ තපති කි ම සන්ද ජස මත්මස කන්ඩයම සම්පනව කියන්න නිියක පා හ හ වර ද ක් ම ද ක් හ ද හො ද හ ොද නම පරන දේශ පලක්ය නැමතත් බලයල බගන ප්‍රාති සහාවල අර පරහැසි චාකාරයම මැර දෂතිය. හසීමට පරන්ගරන්ති බෙන. ඕන්ගේ පරතිබිච්ච ඒ කූර සාමානුෂිකාආකාරයයේ දෂිත පාලනයේ දැන්ට ස්ථාපති කරමින් ඒ ඉදියට ගෙනමින් තිමක තමයි පෙනියන්. සමාජ විරෝධී කටයුතු කර අය තමයි බහතරයක් කල්ලිගණඩාය අතර තියන අර්බුදෙනිසා මරණයට පත්. මුත් අපි රජක් විදර පැිලමින් අම අත කරන්න ඕට ආටවත් නීති අතර ගන්ඩ දෙන්නෙන්න පාතාලේ තුලින් සිදුවන මේ දැවන්ත කුඩුයා පාර. මේ මදරව ්‍යවාාර තරගන්න අශ්‍ය අලුත් තීන්දු තීරණ කේපයක් අපි අරගෙන තියෙන. විශේසයෙන් පාතාලය ශක්තිමත් වෙලා තින්නේ මොවුන් බන්ධනාගාරය ඇති ගතවුණම බන්ධනාගාරය තුළ සිට තමන්ගේ පාතාලය සහම කුඩු්‍යපාර මෙහෙවුණ. මේ බන්ධනාගාරය තුළ සිදුවන ජාවාරම් නතරන්න වශ්‍යක කටතුර ය මහරු කිය ුඩ දන්තමයි වැඩගේෙ එහම ුළු කැට ේනරලින් ෙනපුකාල තිබන එඒට රට ප්‍රබලායග නම් කියවුණු එවගේ කුළුකාරෝ. තර ගොටගන්න ස්ට ගේයාාමරටේ නායගෝ හිල්ම ේරුව හම කාලඇතිම දැන්කවරුවත් මේ කොඩ කාරව න්න අපේ ජපැත්තුමමා ැතුමවා ඇති අමතුර දදිහත්තල ගේියාන්ඩ කාල පධආරක්ෂිත කලාපවල කී දෙනෙක් මැරුණද. වැඩි කියයලා. ඒවට රජය සම්පූර්ණ වගකීම ගන්නවනි. පාතාලේ ඔය වම්බොට්ට කියලෝ ඔහුගත් දෙනෙක් ඒකාල මැරුම් කෑේ. එතකොට ඒවා පිටි ප්‍රස්සෙ කව්ද හිටියේ ඒ පිහැමෝම දන්න කෞවද හිටිය කියලා. අලුතින් ස්ථාපනය කළ පළත්පාලන ආතන සඳහා අත්‍යවශ්‍යය පහසුකම් සැලසීමට රුපියාල් මලියන පන්සිය හතලිහක් වෙඩ් කිරීමට ැිනට් අනුමැති හිම වුණ තත් යජ ැකිහි පේකද අමාත්‍ය ම්ඩලේ අනුමැතියල පා තිබෙනවා. අලුතින් පෙහිට වූ පළත්පාලන ආයතන දහය සඳහා කඩිනමින් අත්‍යවශ්‍ය පහසුකම් සැලසෙනවා. ජනතාවට කාරයක්ක්ෂම සේවාවක් ලවාදීම අරමුණයි. එයන්ුව පහසුකම් ලවාදීම සඳහා රුපියල් මිලියන පන්සිය හතලිහක මුදලක් බහණ්ඩාගාරෙන් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වඩා. සිංහ රාජ රක්ෂිතයේ වෙසෙන අලි දෙදනා රැඳවීම සඳහා අල්ලි රැඳවූ මධ්‍යස්ථානයක් ස්ථාපනය කෙරන්නවා. ඒ සඳහා කලවාන දොලේ කන්ද පාරුගල ප්‍රේශය හෙක්ටියාර තිස් හයික බහොමක් පවරාගැනීමට කැබිනෙට් මන්ටලේ අනුමැතිය ලබාදුන්නා වැලියෝයු ප්‍රදේශයේ අවතැන් වෝ පවුල් දහසක් යළි පදිංචි රීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි. ඒ අයටතේ පවුල් දෙසිය පනස්හයක් යළි එම ගම්බිම්වල පදිංචි කිරීම සිදු කෙරෙනවා. ඔවුන් මෙතෙක් රැඳී සිටියේ අඩු පහසුකම් සහිත තාවකාලික නිවාසවලයි. ස්භාක වායු විදුලි බලාගාරයල්, රල පිටියි ප්‍රදශ ඉදිකිරටවා. ඒ සඳහා රජ්‍යය සතු අක්කර එකසිය දාහයක බොහොමයක් නිසි පාරසිරික ඇගීමක් සිදුකිරීමෙන් අනතුරුබ යොදා ගැනීමට කැබිනේ අනුමැතිය හිමි වුණ. සමුෘද්ධි ප්‍රතිලාබීන්ගේ ආර්ථික ශක්තිය වර්තනය කිරීම සඳාවන සවිබාල ගැන්වීමේ වැඩසටහන් සඳහා තායිලන්තේ තාක්ෂණික උපදේශකත්වය ලබාගන්නවා. ඒ සඳහා තායිලන්තයේ විදේශ කටයුතු අමාත්‍යංශේ යිලන්ත ජාතන්තර සහයෝගිතා නියෝජිත ආයතනය සහ ශ්‍රීලංකාවී සමාජ සවිබලගැන්වීමේ අවත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබෙනවා. ඉඩම් කැබලි එකළොස් ලක්‍ෂයක් සඳහා ඉඩම් දීමනාපත්‍ර ලබාදීම සඳහා කඩිනම් වැඩසටහනක් දෙදහස් දහනවිය දෙදහස් විස්ස කාලසීමාවත් තුළ ක්‍රියාත්මත කෙරෙනවා. එස ඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටල් කැබිනෙට් අනුමැතිය හිමි වුණා. සවියයක් නැති පරමී. දහට වන ආසියා කනිෂ්ටමල්ල ක්‍රඩා අතරකාවලිය මේටත්තුන් දහස බාධකදිවීමේ තරගේேලී රන් පදක්க்கම දිනාගත් පරමී වසන්ති මාරිසිටලා ක්‍රීඩිකාව. ජාත්‍යන්තරය දිනන්නට පෙරමං බලාසිටින ක්‍රේඩිකාපක්. මේ ඇයකන අප තැබූ සටහනක්. ොියාිිය මද්‍යමහා විද්‍යාලයේ ොලා අවසරය ඉගෙනමලපන පාරමි මෙරටට ජෑකාහන රසක් ජාත්‍යන්තර මටමේදී දිනාදීති වෙනවා. අප ස්කෝලදැන් ගොඩ ප්‍රසන්ස් කරන වෙනවා ක්‍රඩා පිට්නය දැන් වෙදදි ගොඩක් නොදති මටමතයි පවතින්න කියට ්‍රේනිකන් ැරි මටමක ඒවෙදදි වහින හොඳටම. ඒනිසා මඩ මඩ ගොඩේ තමයි ට්‍රේනීං කර සපත්තුූ වතුටෙමිලා ඒවගැ මන්දක්වෙන්න. ඇගේ ක්‍රීඩා ජීවිතය සාර්ථක කර කනීමට ජලාද ද මත්‍ර පාල සිරිස නැරතුවා. සුගේ මුල්ලමය පරිත්තයාතියක් සිදු කළේ ජයක්‍රහණය ඇගීමට ලක් කරමින්. එය ඇගේ ක්‍රීඩා ජීවිතය සාර්ථක කරගැනීමට විශාල ශක්තියක් බවයි පාරමීගේ දෙමාපයන් පැවසුවේ. මම දියරස්සාාවතමා කරන්නේ වාරකටයි කලපපුටයන කලපේ මනවරය හ නෝති මේ මයි නැත්තන්නෑ ම අප ජීතය ගෙන්නේ ඉන්න ඉ මත්තු ගත් තේලා තියෙන්නේ පන්යන් අප අඳුම් බෑක ඇත්තෙම ලෑස්සි කරල දුන්න නට සල්ලි හයලා පොඩි දුවරට දැය සපත්වලින් තමමා ගොඩක් අපප පහස්සු තිෙන්නේ මොකදන්ට දාන සපත්තු ගොඩක් ගන ගොඩක් වෙලාවටෙන් ගෙදර නැති බරිකන්තියා නවනට කකාටවත්වයි පෙන්න්න මොක දදාර දරුව දෙන්න ලජවක්ෙනහි. නේවාසිකව අධ්‍යාපනය ලබන පාරමි ක්‍රීඩාව වෙනුවෙන් වැඩි කාලයක් වැය කරන්නේ ඉලක්කයක් ඇතිවයි ඒ ඔලිම්පික් මට්ට මේ ජය ක්‍රහණයක් ලබා ගනීමයි ඊට ඇගේ දායකත්වය ඉහළම මට්ටමක ඇති බව කර පවසනවා පෝෂණය වෛද්‍ය පහසුකම් සහ අනිකුත් ්‍රීඩා පහසුකම් අපට ලබා දෙනවනම් අපිට ඇගේ දක්ෂතාවය ලෝක මට්ටමට ඔොසවා තබන්නට පුළුවන් වෙනවා. ඇත්තම යට හොඳ සහජ දක්ෂතාවයක් කිය. ඒ සමගින් අයියන් පැව්ති අදට අවසල්. ඒ ස ස් ාත්ම ොැනීමට පවිසන ww.it news.telk අපගේ වෙ බඩවිියට ඔබට සුරාත්වයක් වැඩිතුර තොරතුරු සමහා පිවිසේෙන www..it news.tel/සිහ